බයිසිකල් එකට අපල කාරණා තුනක් තියෙනවා වැල්ල කෙල්ල බල්ල මේ කියලා වෙලා තියෙන්නේ වැල්ල නිසා මේක එසේ මෙසේ වැල්ලකුත් නෙමෙයි අනික මේ පෙරලිලා තියෙන්නේ විල්පත්තු කැලේ මැද කාට හරි කියන්න පුළුවන් මම මේ කරන්නේ බොරුවක් කියලා එහෙම කියන කට්ටියට ඕන බම්බුවක් හිතා ගන්න පුළුවන් මොකද මේක ඇත්තටම වෙච්ච සිදුවීමක් मे अवृद्ध पटंग मुलेम मम करे मे लंग लंग करपू पोड़ी पोड़ी ट्रावल वाले वीडियो यूट्यूब दादा हिटपे ओहमीदी दवासा मट कमेंट अक्कीना तरह फैन कि इतकोड़ता मट तेरूने मम लंका वाटे मे स्कूटर करप संचारे यूट्यूब दम्मी नेह इकान मे सीरीस इवर करे नैन की मे नेवी के निलधारी सहयोगी मगे स्कूटर मात बेल्ल कड़ागन तो मे मारांतिक पालमे इकोड़ वेच्चतन तमा कलिंग कथा नवेत्त अद पटंगम इतनी पालमे इगोड़ वेच्चगम मगे लंगटावे वनजीवी की निलदारी दिन्निक एलागे प्रश्न पत्र मट उत्तर देंड सिद्धुना इतन मेतन मे निलधारीन कथा मे गंगे वतुर साधिंद हर अहे मन सारांश गत कर्ट मे आल मुनोद अहुवे गल मे आल अहुवे को दावे मुखद रसाव ऐ मन्नारमट अन्नी मे पारंगण्यूट ऐ स्कूटर एकिंगण्य එතකොට ස්කූටර් එකකින් යන්න මේ පාර සුදුසු නෑ කිව්වා. ඒ කියන්නේ වලවල් නැත්තම් මඩ එතකොට වැල්ල ඒ වගේ පාර කිසිම සුදුසු තත්වයක නෑ කියලා තමයි මේ නිලධාරීන් මට කිව්වේ. ඒ වගේම තව මෙයාලා මට කිව්වා තනියෙන් යන්නත් මේ පාර එච්චර සුදුසු නෑ කියලා. මොකද සත්තු ඉන්නවා කියලා පාරේ. ඒ වගේ මොකක් හරි හදිසිය අනතුරක් වගේ දෙයක් වුණොත් එහෙම කාටවත් උදව්වටවත් එන්න නම් ලේසි නෑ කියලාත් මෙයාලා මට දැන්නුවා. ඒ ඔක්කොටම වඩා ගොඩක් අවධාරණය කරලා කියපු දේ තමා මේ පාරේ කෙලින් යනවා මිසක් වෙන පාරවලට හරවන්න කැම් කරන්න නැත්තම් තැන් තැන් වල නතර වෙන්න කොහෙත්ම හිතන්න එපා කොහෙත්ම උත්සාහ කරන්න එපා මොකද වනජීවීකේ කට්ටිය ඇතුළේ ඉන්න නිලධාරීන් දැක්කොත් එහෙම අනිවාර්යෙන් ඇරෙස්ට් කරනවා කියලා බොහොම පැහැදිලිවම මට කිව්වා ඒ හින්දා කිසිම තැනක නවත්තන්න එපා කිව්වා අඩුම ගාණි චූ කරන්න ඕන उपदेश संबुराने दैयां कले කැලේට ඇතුල් වෙලා ටිකක් දුර යද්දිම දකින්න හම්බුනේ කැලේ දෙවන්තයා විසින් තියලා ගිය මග සලකුණ. පරණ එවනේ මේ අලුත් දෙව. පාර හොඳ වැඩිනේ. මේ බැඳගෙන ආපු බඩු එහෙම වෙන්න ගත්තා. ඒ ටික ආයෙ බැඳගන්න නවත්තන්නම වුණා. සාමාන්‍යයෙන් එපා කියන දේවල් කරන එක තමයි මගේ නම් පුරුද්ද. ඒ වුණාට වනජීවකෙන් කිව්ව මේ වගේ පල්ලියකට යන පාරක් හම්බේ මගදී එතනින් හරවන්න එපා ඒක තහනම් කියලා. එහෙම තහනම් වෙන්න හේතුව නම් මම කියන්න දන්නේ නැහැ. ඒ වුණාට වනජීවකෙන් හම්බෙච්ච ඒ උපදෙස් මේ අවස්ථාවේදී මම පිළිපදිනවා. විල්පත්තු කැලේට ඇතුල් වෙන්න කලින් ඒ අදාළ බලධාරීන් කරේ මාව බය කරපක. ආන්නේ බය මේ ගමනේ ආරම්භින අවසානයේ වෙනකම්ම මගේ හිතේ තිබ්බා. එනට ඒ බයටත් වඩා මම විජලණයට බයයි. කොයි වෙලේ කොහෙන් අලියෙක් මතුවේද කියන එක ෂුවර් නෑ. ඒ වුණාට මේ කිනියව්වේ කැලයක් මැදින් මේ ගමන වතුර බොන්න නැතුව යන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. විල්පත්තු කැලේට ඇතුල් වෙන්න කලින් මං වතුර ගෙනියන මේ වතුර පැක් එකට වතුර පුරව ගන්න මට අමතක වුණා. ඒ නිසා තමයි කැලේ කොහෙවත් නවත්තන්න එපා කියලා තිබ්බත් මට මෙහෙම නවත්තලා වතුර පුරව ගන්න ඕනි වුණේ. මොකද නැවැත්තුවා වගේ නෙමෙයි විජලණයට නැත්තම් ඩිහයිඩ්‍රේට් වෙනවා කියන්නේ ඊට වඩා භයානක දෙයක්.
වැල්ලෙ බයිසිකලයක් පදිනවා කියන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. ස්කූටරයක් පදිනවා කියන එක කොහෙත්ම ලේසි දෙයක් නෙමෙයි. මේ වැල්ල හම්බුනේ විල්පත්තු කැලේට ඇතුල් වෙලා භාගයක් විතර දුර ගියාම. ඉතින් අපෝ හැරිලා යන්නද? මේ ගමනේදී මූණ දීපු ලොකුම ප්‍රශ්නේ තමයි මේ වැල්ල. මේ වැලි මේ පාරට කොහෙන්ද ආවි කියන එක මම හරියට කියන්න දන්නේ නැහැ. ඒත් මං හිතන විදිහට පාර මඩ වෙන නිසා මුහුදු වැලි ගෙනල්ලා දැම්ම වෙන්න පුළුවන්. ඒ තරම් සිනිදු වැල්ලක් මේ තියෙන්නේ. මේ වගේ පාරක ස්කූටරේ කන්ට්‍රෝල් කරගෙන ඉස්සරහට යන එක කොච්චර අමාරුද කියන්න මට වචන නැති තරම්. දෙතුන් වතාවක් වැටෙන්න ගියත් කොහොම හරි බේරුණා. ඒත් අන්තිමටම මම මේ වීඩියෝ එකේ මුලින්ම කිව්වත් වගේ මේක මං කරපු රඟපෑමක් කියලා කාට හරි කියන්න පුළුවන්. මොකද මම වැටෙන වෙලාවේ මගේ කැමරා එක ඔන් එකේ තිබ්බේ නැහැ. මම වැටුණට පස්සේ තමයි මම කැමරා එක ඔන් කරන්නේ. මොකද මේ විල්පත්තු කැලේමද මගේ ස්කූටරේ පෙරලා ගන්න මට කිසිම ඌමනාවක් තිබ්බේ නැහැ. එහෙම ඌමනාවක් තිබ්බනම් මම කැමරා එක දිගටම ඔන් එකේ තියාගන්නවා. කොහොම හරි දැන් වෙලා තියෙන්නේ ඔය හැම දෙයකටම වඩා ලොකු ප්‍රශ්නයක්. හරියටම කිව්වොත් විනාඩි ගානකට ඇඟේලේ නැති වුණා. මේ මහ කැලයක් මැද ස්කූටරේ ස්ටාර්ට් කරගන්න බැරි වුණොත් කාට කියන්නද? මම මේ දැන් ඇවිල්ලා ඉන්නේ විල්පත්තුවේ අවසාන කොටසට. පටන් ගත්ත තැන වගේම මෙතනත් නාවික හමුදාවේ කඳවුරක් තියෙනවා. එතෙන්ට අපි පිටත් වෙන වෙලාව සහ අපේ විස්තර ඔක්කොම දීලා තමයි යන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලංකාව වටේ ස්කූටරෙන් ගිය සංචාරයේ විල්පත්තු හරහා ගෙවුන ගමන සිද්ධ වුණේ. ඊළඟ වීඩියෝ එකෙන් විල්පත්තු අවසානයේ ඉඳන් මන්නාරමට යනකම් මොකද වුණේ කියන එක මම පෙන්වන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.